Hi everyone, welcome to my channel. Only thing, අද දවසේ මං වෙනුවෙන් කොහොමද ගත කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම හදන්නේ. බලමු මම මොනවද කරන්න කියලා. Hi Lamai, Mangik Ekatuela bedsheet marukarunda. Only thing Mama Udem Nagitella, Washaka came a dag and Iverevela Pirisidu Andumak and the Gunner, make Karan Hadane Magi, bedsheet take a marukaraneka. Mama Anivaring Satigar Sarekagi bedsheet marukaranawa. Oyalat Anivarim Olagi bedsheet Satigar Sarekagi marukarana Mukada. Aching ape mune ena pimples e wage ekeka deval apita adu karaganna puluwa mata amaruma de tama me duwat eka hodana eka aniwaryenma kiyanna ona deyak tamai mata lassana comment daana ay innawa ehttarama e comment godariyak watinawa ඒව දැක්කම මාරම සතුටක් දැනෙනවා. ඉතින් මට කමෙන්ට් කරන හැමෝටම කියන්න ඕනි මම ගොඩාක් ආදරෙයි. ඔයාලත් ඔයාලගේ බෙක්ෂීට් සතියකට සැරයක් වගේ මාරු කරන්න. එතකොට පිම්පල්ස් වගේ ඒ තත්ත්ව තියෙනවා නම් ඔයාලට ඒවා ගොඩ දුරට අඩු කරගන්න පුළුවන්. බෙක්ෂීට් කොටුර මේ හැම දෙයක්ම හොදන්න. Only thing mehema bed sheet tikak daagena dan me mama hadanne kottura daaganna Iting lamai oyalat oyalage jeevithaye oyala wenuwen ek dawasak aniwaryen monama wede tibbat wen karagannawada Mama nan aniwaryen mata mama godak welawata man wenuwen kaale wai karana kenek mokada mama hemadaama kiyana wage අපි ලස්සනට හිටියොත් තමයි අපිට අනික් අය උනත් කැමති. එහෙම නැතුව අපි ගැන හිතන්නේ නැතුව අපි ඔහේ ගෙවලා දැම්මොත් අපි ජීවිතේ ආපස්සට හැරෙද්දී අපි වෙනුවෙන් කිසිම දෙයක් කරගෙන නැහැ. ඇත්තටම අපි එහෙම වෙන්න ඕනේ නැහනේ. අපි අනිවාර්යයෙන්ම අපි ගැන හිතන්න ඕනේ. අනුම තරමේ මාසයකට සැරයක් හරි ඔයාලගේ busy life එකේ ඔයාලට වෙලාවක් හොයාගන්න. මේ මම බොන්නේ පිපිඤ්ඤ ජූස් එකක්. මොකද මගේ ඇස් යට පොඩ්ඩක් කළු ගතිය තියෙනවා චුට්ටක්. ඒ හින්දා මම මේවා බොනවා. මේක ඔයාලත් බොන්න මාරම හොඳයි. ඉතින් මම උදේ බ්‍රේක්ෆාස්ට් එකට පැස්ටා හදන්න තමයි හදන්නේ. ඒක හින්දා මම පැස්ටා එක තැම්මෙන්න තියලා මෙන්න මේ චොක්ලට් එක කන්න තමයි හදන්නේ. ඉතින් මගේ ෆෝන් එක ටීවී එකත් බල මම මේක කන ගම. මේ ෆැස්ට් එක හදන්න මාරම දේසි මාරම රසයි. ඉස්සලාම අපි කරන්න ඕනේ ඔලිව් ඔයිල් ටිකක් මෙහෙම ඇතලියට දාලා අපි චොප් කරගත්ත සුදු ලුණුත් ඒකට දාලා මේක හොඳට බැදෙනකන් ටිකක් වෙලා හැඳි ගගා තියන්න. දෙන්න දීලා මෙන්න මේ ෆැස්තා සෝස් එක දානවා. ඒක ටිකක් නැටවෙගෙන ඉද්දී ඒකට අපි කැලිමිරිස් කුඩු ලුණු කුඩු හැම හොඳට දාලා මෙන්න මේ විදිහට මේකට තව අපි තැම්බෙන්න තියාගත්ත ෆැස්ටා එක තියෙන්නේ. එන්නේ ෆැස්ටා එකේ වතුර චුට්ටක් ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ අපි තම්බ ගත්ත ෆැස්ටා එක මේකට ඇඩ් කරලා හොඳට හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ ඒක හොඳට මේවා වුණාට පස්සේ අපි මේකේ රසණි තියෙද්දිම අපි ග්‍රේට් කරගත්ත චීස් ටිකක් දානවා. ඊට පස්සේ හොඳට කලවම් කරලා වහලා තියන්න. ඊට පස්සේ මේක බෙදාගෙන මේක උඩින් අපිට ඕන තරමක් චීස් දාගන්න පුළුවන්. දැන් රස බලන වෙලාවයි.
මට මේ රෙසිපි එක කියලා දුන්නේ නම් එයා ඉස්සල්ලාම මම එයා කියද්දී කවුද කියලා ඔයාලා දන්නවනේ තින් මේක මාරම ලේසි මාරම රසයි මේක ඉතාලියන් ෆැස්ටා රෙසිපි එකක් ඔයාලත් හදලා බලන්න කොඩාරියක් රහයි ඒ වැඩේ ඉවර වෙලා මම මේ මම ආස කරන වැඩක් තමයි කරන්න යන්නේ. චූටිම කාලේ නම් ඉච්චර කැමති නෑ. ඒත් ලොකු වෙන මම මේ වැඩේට මාරම කැමති. අපේ ගෙදර තිබුණා මෙන්න මේ වගේ හිස් මල් පෝච්චි වගේයක්. මම ඉතින් ඒවට පැල දාගන්න තමයි මේ හදන්නේ. මේක කරනකම් අපි ටිකක් කතා කරමුද? ඔන්න ඉතින් පළවෙනි පැලේ හදලා ඉවරයි. මෙන්න මේ තියෙන්නේ. ඔයාලගේ ජීවිතේ හිතන්නකෝ දැන් අපි එක දවසකට වැඩ ගොඩාක් කරනවා. ඒ වුණාට අපිට තවක් දවසක හිතෙනවා අනේ මට මුකුත් කරන්න බෑ මගේ ඇඟට අමාරුයි මගේ ඔළුව රිදෙනවා මේ වගේ හේතු ගොඩ තියෙනවා. අන්න ඒ දවසට ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතේ රෙස්ට් එකක් ගන්න අමතක කරන්නම එපා. ඔයාලට එහෙම හිතුනොත් ඒ දවසට ඔයාලා අනිවාර්යයෙන්ම විවේකයක් ගන්න ඔයාලගේ ජීවිතේට. දැන් මම මෙහෙම වැඩ කරාට මටත් ඒ වගේ දවස් තියෙනවා. ඒ දවස්වලට මම ටිකක් පරක්කු වෙලා හැරෙන්නේ මේ තරමට වැඩ කරන්න බෑ. ඒ වගේ විවේකයක් අපේ ජීවිතේට ගත්තහම අනිත් දවසේ අපිට ගොඩාක් වෙලාවට හොඳට අපේ වැඩ ටික කරගන්න පුළුවන්. මේ මම ළඟට ඇවිල්ලා බලන්නේ කැමරා එක තාම ඔන් එකේද කියලා. මම දැන් මේ විදිහට ගෙදර පොඩ්ඩක් අතු ගාලා හැම ඊට පස්සේ මෙහෙම පොඩි පොඩි මේ මං හිතන්නේ කුප්ප පේනිය ගස් වැවිලා තිබුණා. ඒවත් මම ගලවලා අයින් කරා. නැත්තම් හරි අපිලිවල පාටක් පේනවා මෙතනට. මම ඉතින් හැමදාම එක්කෝ ගෙදර ඇතුලේ මගේ රූම් එකේ විතරනේ මම වීඩියෝ කරන්නේ. අද ඉතින් එළියට ඇවිල්ලා පොඩ්ඩක් මිදුල අතු ගන්න එක වීඩියෝ කරන්න මට හිතුණා. ඒ වැඩෙත් ඉවර කරලා ඔන්න මම ඊළඟ වැඩේට තමයි යන්න හදන්නේ. හයි මාත් එක්ක එකතු වෙලා පෙඩිකියුර් එකක් කරමුද? එහෙනම් එන්න මාත් එක්ක. මේ මම කරන්නේ බේසමක් අරගෙන මෙන්න ඒකට මෙහෙම උණු වතුර දාගන්නවා. අපේ රසණි ඇති ප්‍රමාණයට අපි උණු වතුර දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කැමති ෂැම්පෝ එකක් දාගන්න පුළුවන් මේකට. ඊට අමතරව ඩෙටෝල් මේ වගේ දේවල් තියෙනවා නම් ඔයාලා ඒවත් දාගන්න. ඊට පස්සේ අපේ කකුල් දෙක මේකට හොඳට දාගෙන මෙන්න මේ විදිහට ඔයාලගේ කකුල් දෙක දාගෙන ඔයාලත් මේක කරන්න. ඊට පස්සේ ඔයාලට පේනව ඇති මෙන්න මේ බ්‍රෂ් එක. එන්න ඒකෙන් අපේ කකුල මෙන්න මෙහෙම හොඳට නියපොතු ටික මැද ගන්න ඕනේ. මෙහෙමයි ඔයාලා දකින්න ඉතින් මගේ මෝනින් රුටින් වීඩියෝ එකේ මම මගේ කකුලට ස්ක්‍රබ් එකක් දානවා. ඒක හින්දා මම අද මේ පෙඩිකියුර් එකේ ඒවා මුකුත් කරන්නේ නැහැ. මම ඉස්සරහට පෙඩිකියුර් එකේ සම්පූර්ණ වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔන්න ඉතින් ඊට පස්සේ මේ විදිහට අපේ නියපොතු ටික මැදලා ඉවර වෙලා මෙන්න මේකේ අනිත් පැත්තෙන් මෙන්න මේ පැත්තෙන් හොඳට ඔයාලගේ විලුඹ හොඳට මේකෙන් ගාන්න. මොකද දැන් උණු වතුරට දාගෙන තිබ්බ හින්දා අපේ කකුලේ පැලිලා තියෙන ඒ හැම මැරුණු හැම ඔක්කොම අපිට ලේසියෙන්ම රිදෙන්නේ නැතුව ඉවත් කරගන්න පුළුවන්. මේක පරේසමට කරන්න ගොඩාක් දුරට මේ විලුඹ හොඳටම මේ විදිහට ටිකක් අත තද කරලා මැද ගන්න.
ඊට පස්සේ අපේ කකුල් දෙක එළියට අරගෙන මෙන්න මේක අපිට ඕනි කියුටිකල් කටර් එකක්. මේ කටර් එක ඕ වැටුණා. මේ තියෙන්නේ බයෝ ඔයිල් එක. මේක හොඳට අපේ නියපොත්තේ ගාලා මංගාව කියුටිකල් පුෂර් එකක් නැහැ. මට මගේ එක කොහෙද කියලා මට හොයාගන්න බැරි වුණා. මම මේකෙන් මේකෙ හින්දා කරන්න ගත්තා. ඒකෙන් අපි ටිකක් පස්සට කරලා කියුටිකල් කට එකේ මේ දෙපැත්ත වගේ තියෙන පැත්තෙන් හිමීට මේ විදිහට අපේ ඉස්සරට ඇවිල්ලා තියෙන කියුටිකල් ටික අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කකුල ආයිත් සෝදලා මෙන්න මේ විදිහට පිහදා ගන්නවා. පිහදාගෙන ඉවර වෙලා මේ මං ගන්නේ මසාජ් ක්‍රීම් එකක්. මෙන්න මේක හොඳට කකුලේ ගාලා ඉවර වෙලා හොඳට ඔයාලගේ කකුල මෙන්න මෙහෙම මසාජ් කරගන්න. ඊට පස්සේ අන්තිම ස්ටෙප් එක විදිහට ඇලෝ ජෙල් යූස් කරන්න පුළුවන්. ළමයි මට මාරම බඩගින්නක් තිබ්බා. දන්නේම නැතුව දවලුත් වුණා. ඉතින් මම ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා බර්ගර් කින් එකට. හරීම සෝචනීයයි ළමයි කියන්න. ගාන තරම් බන් එක දැන් නැහැ ලොකුවට. ඇත්තට මේක හරීම පොඩි. ඒත් මං ඉතින් සතුටින් ඉන්නේ මොකද ගොඩ දවසකින් තමයි මෙන්න මෙහෙම බර්ගර් එකක් කන්නේ. නැත්තම් මං ගෙදරදීම හදා ගන්නවා. අද මට ටයිම් එකක් තිබුණ නෑ. ඉතින් අද මගේ දවසේ හින්දා මම ඕඩර් එකක් දැම්මා. රස නම් වෙනසක් නෑ. මාරම රහට එක තිබුණා. දැන් ඉතින් මම මේ හදන්නේ ෂොපින් කරන්න යන්න එළියට. මේක තමයි මම අද ඇඳ අවුට්ෆිට් එක. ඔයාලට ඉතින් මං හැමදාම පෙන්නනවානේ. ඒක දැම්මට පුරුද්දු වෙලා. අද නම් ටිකක් වහින්නත් වගේ එහෙම ලොකු රස්නියක් නැහැ අද දවසේ. මම ආවේ ග්ලෝ මාක් එකට. මගේ ෂැම්පෝ එහෙම ඉවර වෙලා තිබුණා ඒව ගන්න. මට ඉවසිල්ලක් නැතුව ඉන්නේ මෙන්න මේක ගෙදර ගිහිල්ලා බලන්න. මේක චොක්ලට් මල්ලක්. මේ ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන ඉවර වෙලා මම ඔයාලට පෙන්නන්නම් කිව්වනේ මම ගත්ත චොක්ලට් ටික. මෙන්න මේවා තමයි අද දවසේ මම මං වෙනුවෙන් ගත්තේ. ගොඩ දුරට පැණි රසත් කන්න එක එකව කන්න බැරි හින්දා මම මේ මාසේ ගත්තේ මං වෙනුවෙන් මේ ටික තමයි. මේක ඉතින් ළමයි මම මාසෙම කන්නේ නෑ. මම ගොඩක් දුරට හෙල්දි කනවා. ඒ හින්දා මම එක දවසක් මෙහෙම දාගෙන මේ වගේ ඒවා කන්න ගන්නවා. සමහර අය ආලා තිබ්බා එක දවසක් ඕව ඇද්ද එහෙම කියලා. මම මේක මේ එක දවසින්ම කාලි ඉවර කරනවත් ඇති නැත්තම් දවස් දෙක තුනෙන් කාලි ඉවර කරනවා. මට මාසයක්ම මේවා කාලා ජීවත් වෙන්න බෑනේ ළමයි. ඔන්න ඉතින් ඒකත් ඉවර වෙලා මම මේ රෑට කන්න හදන්නේ මම ආසම කෑමක් තිබුණේ. මම මාර මාසයි මේකට. ඒකෙ හින්දා මම හෙන ලොකු බත් එකක් බෙදා ගත්තා. කන්නයි හදන්නේ. ඊට පස්සේ රෑට කාලි ඉවර වෙලා මම මේ චොක්ලට් එක ගත්තා කන්න කියලා. මේ චොක්ලට් එක කකා මූවි එකක් බලන්න තමයි මේ හදන්නේ. Thank you for watching. Subscribe, share, comment, bye bye.